අයිබෝන් අයිබෝන් ඉතින් හැමෝටම කොහොමද කියලා අහන ප්‍රාර්ථනා කරන ගමන් සුබ දවසක් වේවා කියලා හැමෝටම එක්සත් ජාතීන්ගේ සංවිධානය ගැන මම කීය දැම්මා යම් කිසි වීඩියෝ එකක් ඉතින් ඒත් එක්කම අද මම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තියෙන ආර්ථික හා සමාජ මණ්ඩලය ගැන යම් කිසි ඔබට හැඳින්වීමක් කරන්නට යන්නේ එතකොට ආර්ථික හා සමාජ මණ්ඩලයේ රටවල් 54ක් තියෙනවා. එතකොට මේ ආර්ථික හා සමාජ මණ්ඩලය කියලා කියන්නේ මොකක්ද එක්සත් ජාතීන්ගේ සංවිධානය? ඒක ඔක්කොටම ඉස්සෙල්ලා අපි දැනගන්න ඕනේ. මොකද හේතුව වර්තමානයේ ගත්තොත් මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා සහ ඒක ඒ අනුව ක්‍රියා කිරීම සඳහා තමයි මේ සමාජ සහ ආර්ථික මණ්ඩලය සෝෂල් කවුන්සිල් එකයි ඉකොනොමික් කවුන්සිල් එකයි කියන දෙකම එකතු කරලා සෝෂල් ඇන්ඩ් ඉකොනොමික් කවුන්සිල් කියන එක හදලා තියෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ. එතකොට මේකේ රටවල් 54ක් අපිට දැනට දකින්න ලැබෙනවා. එතකොට එක් රටක සමාජික නිල කාලේ වසර 3ක් කියලා කියනවා. සෑම වසර 3කටම වරක් සාමාන්‍යයෙන් 18ක් ඉවත් වෙලා අලුතින් සමාජික 18ක් හත් වෙනවා කියලා කියනවා. ඉතින් ඇත්තට මේක ස්ට්‍රක්චර් එක ගත්තොත් ඇයි මෙහෙම වෙන්නේ කියන එක ගැන අපි දන්නේ නැහැ කියන්නේ. මොකද හේතුව ඒක මම හිතන්නේ නම් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලයේ වගේම මේකත් දිගටම පවත්වාගෙන යද්දී හැම රටකටම සමාජිකත්වයේ දෙමිරිය යුතුයි කියලා. ඉතින් විශේෂයෙන්ම මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම එතකොට අන්තර්ජාතික වශයෙන් තියෙන වැදගත් ආර්ථික සමාජීය විෂය කරුණු සාකච්ඡා කිරීම තමයි මේකේ සජාතිගේ ආර්ථික සමාජ මණ්ඩලයේ තියෙන ප්‍රධාන කාර්යභාර අතර එකක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඒකට සිය අධිකාරීත්වයට අදාළව අන්තර්ජාතික සමුළු පැවැත්වීමට මේ සංවිධානයේ සතු අයිතියක් තියෙනවා. ඒ වගේම සජාතිගේ විශේෂ ආයතන සමග දිවිසුම් පිළියෙල කිරීම විශේෂ ආයතනයේ තියෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඒ අවශ්‍ය ආයතන සමග දිවිසුම් පිළියෙල කොට සකස් කර ගැනීමත් මූල සතු විතරා එක යුතුයකමක් හා වගකීමක් විදිහට අපිට සැලකිය හැකියි. එතකොට තමන්ට අදාළ කරුණු සම්බන්ධ රාජ්‍ය නොවන සංවිධානවලට උපදෙස් විමසීම මේ ආයතනයේ සතු කාර්යයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. එතකොට මේක සම්බන්ධයෙන් ගත්තොත් එහෙම විශේෂ ආයතන සමග අපි හිතමු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සල් එක ඒ වගේම වර්ල්ඩ් බැංක් එක ඒක සමග මේක කතා කරලා මේක අවශ්‍ය මේ තමන්ට අදාළ කරුණු සම්බන්ධයෙන් රාජ්‍ය නොවන සංවිධාන වලට එතකොට විවිධ ආයතන වලට උපදෙස් දීම වගේ දේවල් මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉකොනොමික් ඇන්ඩ් සෝෂල් කවුන්සිල් එකේ කරනවා. ඉතින් විශේෂයෙන්ම යුනෙස්කෝ කියන එක මේ හැම එකටම මේ ඔක්කොම එකක් ඇත්තටම මේ හැම එකක්ම එකට යොමු වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම ඇමරිකා එක්සත් ජනපදය ගත්තොත් එමේ ඇමරිකා එක්සත් ජනපදය මේ හැම රටේ මේ හැම දෙයකටම උන්ගේ දායකත්වය ලබා දීලා තියෙනවා. විශේෂයෙන්ම යමක් සඳහන් කළ යුතුයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අගනුවර ඇමරිකාවේ පිහිටි අගන ප්‍රධාන කාර්යාලය තියෙන ඇමරිකාවේ නිව්යෝක් නගරේ ඉතින් අත වශයෙන් අපි මෙහෙම ගත්තොත් එහෙම දැන් පෙරේදා උදාහරණයක් වශයෙන් දිනයක් වශයෙන් ගත්තොත් ජූලි මාස 4 වෙනිදා තමයි ඇමරිකා එක්සත් ජනපදයේ ඉන්ඩිපෙන්ඩන්ස් ඩේ එක. එතකොට ඉන්ඩිපෙන්ඩන්ස් ඩේ එක කියන්නේ නිදහස් දිනය ඇමරිකානු නිදහස් රටේ නිදහස් දිනය කියලා අපි හඳුන්වන්න පුළුවන්. එතකොට ඕන් විසින් ප්‍රජාතන්ත්‍රවාදී සඳහා ලෝක ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රයත්න සඳහා මිනිසුන්ගේ කැමැත්ත සහ මේ ආර්ථික අලුත් ආර්ථික මොඩල ලෝක ඉදිරිපත් කළ ධනවාදී ආර්ථික මොඩල තුලින් මිනිසුන්ගේ නිදහස කියන එක සහ සාමය කියන එක ආරක්ෂා කරන මේ ඩික්ටේටර්ෂිප් එකක් නැතුව මිනිසුන්ට නිදහසේ තමයි අයිතිවාසිකම් සහ මානව හිමිකම් කඩ නොවන අයුරු ලෝකේ ජීවත් වීම පිළිබඳ ඕල් විසින් යම් යම් න්‍යායන් ඉදිරිපත් කළ තිබෙන ලෝකෙට. ඉතින් ඇත්තටම ඒක තමයි වැදගත් වෙන්නේ විශේෂයෙන්ම මිනිස්සු මොනම රටකවත් අප්‍රිකානු කලාපය හා මැද ප්‍රතික කලාප උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් එහෙම ගොඩක් රටවල් පීඩිත වෙලා තියෙනවා. මොකද ඔතන විශේෂයෙන්ම ඔබ ගත්තොත් එහෙම සෞදි අරාබිය ඇතුළු මේ මැද ප්‍රතික රටවල්
ඔහුට මානව හිමිකම් කියන පැත්තෙන් මානව අයිතිවාසිකම් කියන පැත්තෙන් ඔවුන් එක්ක නිර්වචනයවත් දැන්නේ තරමට මේක සෝචනීය සෝකාලාපයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ මේ ආර්ථික සමාජීය මණ්ඩලයේ යුතුයකම් හා වගකීම් ගැන අපි අපි කටයුතු කළ බැලුවොත් එහෙම ඒකෙන් සලකා බැලුවොත් එහෙම ආර්ථික සමාජීය මණ්ඩලයට බලවත් කාර්යභාරයක් තියෙනවා. මේ දුප්පත් රටවල් වලට වගේම මේ පෝසත් රටවල් වලට බලන්න පෝසත් රටවල් වලට යම් කිසි බලපෑමක් එල්ල කළා සැමටම සමාන අයිතිවාසිකම් සහ ඔවුන්ගේ ප්‍රඥා එක්සජාතිකයේ ප්‍රඥප්තියට කටයුතු කිරීමට බල කරන්නේ යම් කිසි බලපෑමක් එල්ල කරන්න ඔවුන්ට හැකියාව හා හැකියාව යම් තිබිය යුතුයි. නමුත් අවශ්‍යතාවයේ තිබ්බත් හැකියාව කොච්චර ආකාරයකට වෙනවද කියන එක මෙතන ලොකු ගැටලුකාරී තත්ත්වයක් තියෙන උදාහරණයක් අපි ගත්තොත් කියනවා මේ වර්තමානයේ පවතින යුක්‍රේන යුද්ධය නිසා ප්‍රාදේශික යුද්ධයක් රටවල් දෙකක් අතර පවතින ගැටුම්කාරී අර්බුදය නිසා මේ ඇත්ත වශයෙන්ම එක්සත් ජාතිකයේ සංවිධානයටවත් මේක නවත්විය නොහැකි තත්ත්වයක් උද්ගත වෙලා තිබෙනවා. ඇත්තටම එක්සත් ජාතිකයේ සංවිධානයේ වගකීම මොකක්ද? වර්ල්ඩ් ලීඩර්ස්ට වගකීම මොකක්ද කියන එක අපිට මේ වෙලාවේ ඇත්ත වශයෙන්ම සමහිතලෙදි මෙහෙලා අත්තරු මේ ගැන නැවතත් අපිට හිතන්න සිද්ධ වෙනවා. ඒක තමයි Tamanta අවශ්‍ය අදාළ කරුණු සම්බන්ධ රාජ්‍යනෝන සංවිධානය සහ රටවල්වල රාජ්‍ය නායකින්ද දැනුවත් කරලා ඔවුන් එක්කාසු කරලා ඔවුන් අතර පොදු නියාමණයකට පොදු එකගත්තයකට පොදු එක ෆ්‍රේම් ලයින් එකක් යටතේ වැඩ කරන්න හැකියාව හා අවශ්‍යතාවය ඇත්ත වශයෙන්ම මේ වගේ කාලෙක වර්තමානයේ වගේ කාලෙක එක්සත් ජාතිකයේ සංවිධානයේ ආර්ථික හා සමාජ මණ්ඩලය ගත්තොත් ඔවුන්ට බලවත් කාර්යභාරයක් ඔවුන් ඉදිරියේදී තියෙන බලවත් අභියෝග රැසක් ඔවුන් ඉදිරියේ තියෙනවා. ලොකු චැලෙන්ජස් ගොඩක් තියෙනවා. ඇත්තටම 1980 ගණන් වල 1970 ගණන් වල තිබ්බ එක්සත් ජාතිකයේ සංවිධානයේ නොවේ වර්තමානයේ වෙනුවට දකින්නට ලැබෙන්නේ. ඒට වඩා හාත්පසින් වෙනස් වූ එක්සත් ජාතිකයේ සංවිධානයේ ඉතින් බොහොම බල රහිත නිකන් අර ඩමි එකක් බවට පත් වෙලා තියෙනවා දෝ කියන එක එක වෙලාවකට අපි හිතනවා මේ වගේ කටයුතු ලෝකේ දැන් බල ආරගලයක් තියෙනවා ඔබ දන්නවා. ඉතින් ඒක ගැන කටයුතු කරලා ඉගෙන හරියට විමර්ශනයක් කරලා ඒකට එරෙහිව ලෝක සාමය සඳහා යම් යම් පියවර ගන්න සජාතික සංගධාන අපොහොසත් වෙලා තියෙනවා කියලා තමයි මගේ නම් පුද්ගලික හැඟීම. එතකොට බාරකාර මණ්ඩලය ගත්තොත් බාරකාර මණ්ඩලය කියලා කියන්නේ ට්‍රස්ටීෂිප් කවුන්සිල් කියන එක. බාරකාර මණ්ඩලය ගත්තොත් බාරකාර මණ්ඩලයේ පරිපාලන සාමාජික නිමකාරයේ ඉදිලා නොයෙදෙන ආරක්ෂක මණ්ඩල සාමාජිකයන් සහ මහා මණ්ඩලය විසින් තෝරාපත් කරන සාමාජිකයන් යන කණ්ඩායම් කොටස තමයි බාරකාර මණ්ඩලයේ සමාජික කොට පත් වෙන්නේ. ආරම්භයේදීම ඇත්ත වශයෙන්ම භූමි ප්‍රදේශ 11ක් පැවරලා ඒ සියල්ල ස්වාධීන පරිපාලන ප්‍රදේශ බවට දැනට පත් වෙලා තියෙනවා. ඇත්ත වශයෙන්ම කියනවනේ බාරකාර ක්‍රමයට නැගෙන භූමි ප්‍රදේශවල පරිපාලනයට අධීක්ෂණය කිරීමේ කියන ට්‍රස්ටීෂිප් කියලා යුනයිටඩ් නේෂන් එකේ තියෙනවා මේ ඒකේ ආරක්ෂ ඒකේ ඒක යම් ගැටුම්කාරී ප්‍රදේශයක් තියෙනවා නම් ඒක බාරකාර මණ්ඩලයේ කොට බාරකාර ප්‍රදේශයක් කොට අත්පත් කර ගන්නවා. ඉතින් ඒක එකත් සාමික සජාතික සංවිධානයේ යුනයිටඩ් නේෂන් පීස් කීපින් ෆෝස් එක තමයි. ඊට පස්සේ ඒකට තෝරාගත්ත රටකින් එන පීස් කීපින් ෆෝස් එක තමයි ඒකට එතනට ගිහිල්ලා සාමය ආරක්ෂා කිරීමේ කටයුතු කරන්නේ. එතකොට ඇත්ත වශයෙන් බාරකාර ප්‍රදේශවල ජනතා ජීවිතයේ අභිවෘද්ධිය පහසුකම් ඒ සමාජ තත්ත්වයේ දියුණු කිරීම රටේ සංවර්ධනයේ යම් යම් ගැටුකාරී තත්ත්වයකට ඒව සාකච්ඡා කිරීම සහ ස්වයං පාලන හා ස්වාධීනත්වයට ළඟාවීම සඳහා රටවල් පුරුදු කරවීම බාරකාර ක්‍රමයට නැගෙන බොහෝ ප්‍රදේශවල පරිපාලනය අධීක්ෂණය කිරීම වගේ දේවල් මේ ට්‍රස්ටීෂිප් කවුන්සිල් කියන එකට අදාළ වෙන දෙයක්. ඉතින් ඇත්තටම ඇත්ත වශයෙන්ම ලංකාවත් බොහෝ කාලේ මේ ප්‍රශ්න වෙලා තියෙන්නේ ලංකාවටත් යම් යම් ප්‍රශ්න වුණානේ ඔබ දන්නවා. හොඳටම දැන් ශ්‍රී ලංකාවට ආර්ථික වශයෙන් ලොකු ගැටලුකාරී තත්ත්වයක් ආවා. එතකොට ඒ අවස්ථාවලදී එක්සත් ජාතික සංවිධානයේට බාරකාර මණ්ඩලයකට පත් කළා
මේ අපේ රට පාලනය කළා නැවත ප්‍රජාතන්ත්‍රවාදී සහ මිනිසුන්ගේ භෞමිකා කණ්ඩායම් මිනිසුන්ගේ අයිතිවාසිකම් මානව හිමිකම් සහ මානව අයිතිවාසිකම් කියන එක ආරක්ෂා කරලා දීලා රට සංවර්ධනීකරණ තත්ත්වයට භාවතකට ගෙනීමේ එක්සත් ජාතීන්ගේ සංවිධානය කළා නම් මානව දන්නේ මේට වඩා රට ලංකාව වෙනස් මාතකට යොමු වෙලා කියන එක තමයි මගේ නැත්තේ කිව්වෙ. මොකද හේතුව ඔබ දන්නවා ඇති දැනට ලොකු ප්‍රශ්නයක් තියෙනවා ලංකාවේ. අපි අපේ අපි කිව්වත් වෙනසක් නැහැ ගිය අවුරුද්දේ තරම්. මේ අවුරුද්දේ ගිය අවුරුද්දේ හැම එකේම හැම අවුරුද්දේම ඇත්තටම තාම ආර්ථික ස්ථාවරත්වයක් ලංකාවේ ඇති වෙලා නැහැ. ලංකාව ගැන ගත්තොත් කොහොමද ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය ඇති වෙන්නේ? ලංකාවේ තියෙන ඔක්කොම අපේ දේශීය සම්පත්තික රට විස ලංකාවේ පාලක විසින් රටවල වලට චීනෙත් සහ වෙනත් රටවල වලට විකුණනයි කරන්නේ. මේ එකයි ප්‍රධාන ප්‍රශ්නේ කියලා වෙලා තියෙන්නේ. එහෙමනම් අපි ජාත්‍යන්තර අධිකරණය ගැන විතර කතා කරපො අදට වීඩියෝ එක මෙතන ඉවර කරනවා. එතකොට ලේකම් කාර්යාලයේ සහ සජාතින අනුබද්ධ ආයතන ගැන කතා කරපු එක දවස් දෙකේ मातृकाल।